මම නීතිඥ රජිත ලක්මාල් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝජ්‍ය නීති ලේකම්. අපි මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරා 10 වෙනි මාසේ 27 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන රංජන් රාමනායක අපේක්ෂකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සමුළුවක් සම්බන්ධයෙන්. ඒ සමුළුවේදී අපි දැනගත්තා මේ ජනමාධ්‍ය තුලින්ම තමයි අපි දැනගැනීම කරේ පුද්ගලයෝ ගෙන්වලා තියෙන්නේ මුදල් දෙනවා කියන පොරොන්දුව. ඊට පස්සේ ඒ මුදල් දෙනවා කිව්ව පොරොන්දුවත් ඉෂ්ට කරලා නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයෝ එයට විරුද්ධව යම් ආකාරයේ උද්ඝෝෂණයක් විරුද්ධතාවයක් ප්‍රකාශ කිරීමක් කරා. ඒ අනුව බොහොම පැහැදිලි මේ අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරේ. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඒ පක්ෂය යෙදුණු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමයි පැමිණිල්ලක් කරේ. මීට කලිනුත් මේ වගේම නීති විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙලා ඒ වෙලාවේදී සමගි ජන බලවේගයේ විදිහට අපි විරුද්ධතාවයක් ප්‍රකාශ කිරීමක් කරා. දැන් මේ වෙද්දී රංජන් රාමනායකට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවකුත් පවරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට විශ්වාස කටයුතු තු ආරංචි මාර්ගයක් තියෙනවා. රංජන් රාමනායකට ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා ඔහු දැනම ඡන්දෙ ඉල්ලන්න Tamanට හැකියාවක් නෑ කියලා ඔහු දැනම තමයි ඔහු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඔහු අණ්ඩු කුමාර දිසානායකට ගිහිල්ලා අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාට ගිහිල්ලා ඉල්ලීමක් කරලා තියෙනවා ලිඛිතව මට 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකියාවක් නෑ. හැකියාවක් නොමැති නිසා මට සම්පූර්ණ සමාව ලබා දෙන්න. ඊට පස්සේ මම මැතිවරණයට ඉල්ලන්න කටයුතු කරනවා කියලා. අපිට ලැබෙන අනිත් ආරංචි මාර්ගය තමයි තාම එහෙම අනුර කුමාර ජනාධිපතිතුමා විසින් කිසිදු පූර්ණ සමාවක් ලබා දීමක් කරලා නැහැ. එතකොට මේ තත්වයක් ඇතුලේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට පෙත්සංකාරයක් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ නඩුවක්. ඔහුගේ ඡන්ද ඉල්ලීමේ හැකියාව සම්බන්ධයෙන්. ඒ අනුව මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. සල්ලි වලට රුපියල් 2500ට තමන්ගේ ආත්මය පාවලා දෙන මිනිස්සු වෙන්න එපා. මේ රටේ ඉන්න මිනිස්සු ඊට වැඩිය තත්වයක් ඊට වැඩිය ගෞරවයක් තියෙන මිනිස්සු. ඒ වගේම තමයි මේ වෙද්දී මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඇවිල්ලා සිටනවා පිළිගත් පක්ෂවලින් පිළිගත් මිනිස්සු. අපේ පක්ෂය ගත්තොත් එහෙම අපේ කොළඹ ගම්පහ විතරක් නෙමෙයි ලංකාවේ පුරාම ඉදිරිපත් කරලා තියෙන සෑම ලයිස්තුවක්ම පිළිගත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ලයිස්තු තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව මම ඉල්ලීමක් කරනවා සල්ලි වලට නැමෙන්න එපා. අපිට ආරංචි විදියට ඔය සල්ලි වියදම් කරලා තියෙන්නේ. රුපියල් 2500 ගාන දෙන ඒවා වෙන දේවල් වලට පාවිච්චි කරන සල්ලි හම්බෙලා තියෙන්නේ. හොඳ තැනකින් නෙමෙයි. ඒ සල්ලි හම්බෙලා තියෙන්නේ පිටරට ඉඳලා එන මේ ලංකාව වසා ගන්න નિયમિત කළු දුමාරයක සල්ලි කියලා අපිට ආරංචි. ඒ අනුව ජනතාවගේ මං ඉල්ලා සිටිනවා සබුද්ධිකව කටයුතු කරන්න. සුදුසු වෘත්තිකයන්ව පාර්ලිමේන්තුවට යවන්න. ඒ වගේම තමයි සල්ලි වලට නැමෙන්න එපා.